අපේ රටේ විදායයික් වස්ථාදායක අිරය කියන බලත් තුනම තියන මේ රටේ ජනතාවට. එක ඇන්නේ හැත්ත හැති ආනුක වස්ථාවට අනුව පරමාරි පත්ව තියෙන නතාවට හැබයි අපේ රටේ ක්‍රියාමක වවෙන්නේ නියෝච ප්‍රතාාතුන්ත්‍රවාදී එක ඇන්නේ අපි විදායක බලය ජනතිපතිවරයා රහා වස්ථාදායක බලය පාර්ලිමේන්තුව ඉට පස්සේ එන පළාත් සභාව හරහා සහ අධිකරන බලය අධි කරන හරහත් ක්‍රාම්මක කරනවා ැ මිතවරණ අපි මේ සඳහ අපේ නියෝජිතය පත් කළ යුතු වෙනවා. විශේෂයෙන්ම අපි හැමවිලේම අපේ නියෝජිතය ඇයටයට අපි පත්කරගන්නේ හොරු තක්කඩි මඩවි කුපාඩි වගේ පුද්ගලයෝ. මේ නිසා තමයි පහුගේිය අවුරදු හැත්තම අපේ රට පාංකයාගන්න බැරි මස්ත පාලු කාලකන්නේ ජීවිතයකට යොමු එන්නට සිද්ධ වෙලාතියෙන්නේ. නිිවරනි මේ ම හොත වෙනවිට මීගම ප්‍රදේශය ඉන්න බරපතරම අපරාධකාරය තමයි කුඩු ලංසා. ම ලංසා පහුගගේ කාලි. දේශපාලලයට එනකොටට බොහොම දුප්පත් පුද්ධලෙක් හැයි අද වෙනකොට මීගමෝ ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් මහු අල්ලගෙන ඉන්න. ඔබ දන්න රෝමලන්දේසි නීතියනුව කිසි සේදම මුහුදු වලට කිට අයිතියක් කියන්නට බැහැ.ඒයි රෝම ලන්දේසි නීතිය සලකන්නේ මුහුදු වවෙරෙන පොදු දේපලක් හැටියට. නැත්තැන් සමස්තයටයි සමස්ත ජනතාවටමයිති දෙයක් හැටියට. හැබැයි කුඩුලන්සා මේ වෙනකොටට වැල්ලෙත්. තාප්පගහගෙන තමන්ගේ හෝටල් හදාගෙන ප්‍රදේශයේම බලිය පාවිච්චි කරමින් ඉන්නවා. ඒ විතරක්න මේ කුඩුලංසා කුඩු විටරක්න මේ ඒක යට තව බොහෝ ව්‍යාපාර කරගෙන යනවා. තමන් විතර කම්ප කලා නවිතල නැති කුඩුලන්සා මේවැොට තමංග වටේ ඉන්න චක්ගෝලයෝ කවි දෙෙන කුටත් මේ ප්‍රදේශයේ ඉඩං අල්ලගන්න ඒවගේ හොර ව්‍යාර පවත්පගන්න විශෂයම මදරය විතරක් මේ ගනිකාජාවරම් පවා. මොහගේ ආශිර්වාදීෙන් ප්‍රියාපමි කෙනවා කියනක දන්න ෝ දන්නවා. විශේෂම රාජ පක්ස පවුලේ සියලුම දෙනාගේ ආදරයට පත්වෙච්ච පුද්දල එක්තමයි කුඩුලංස මොකද අත දිගෑරල වඩම් කිරීම. කුඩුලංස පහුගේ චන්ද දෙකේදීම තමන්ගේ ආශනය පැරදුුණ. මනිසා හු දැන් කල්පනා කරන කාරණයක් තමයි, කෝමහරි ඊළඟමැතිවරන්නේ ජයග්‍රහණය කළ ුතුවෙනවා. ඒහම කරන්න නම් මොකද කරන්න කියල කල්පනා කරග රහිටපු කුඩුලන්ස තමන්ගේ මිට්‍රෝ දෙන්නකුට කතා කල්ලා කිව්වා න් පාටිියද්දාානවා මේ පාර්ටියයට නිකං අරක්කු දීල බෑ වොට්ක දෙන්න ඕනේ කියලා.ඒපාර වොඩ්කා දෙන වැඩේ බාරගත්තා ඔහුත් සමග එකුතු වෙලා ඉඩං හොරගන් කරපු එවුන් දෙන්නේ. මේ මෝහට වෙනවිටඒ වොඩට්ක පාටිය පැවැත්තුවා වොට්ක බෙදල තියෙන්නේ අහිංසක හෙළවෙලි කෙල්ලු කිහිබදෙනෙක්. විශේෂයම ඔබදන්නවා අපේ රටේ සාමාන්‍ය මිනිසුන්ට ඇබුසාල ලිංගික අසානයක් තියෙනවා. ඒක ප්‍රෝජෙන්න්ට් අරගනිමින් මේ තමන්ගේ පාටියයට යටටන්ම මවිතර කැළගත්තු කෙල්ලො හිපද දෙන ගෙනල්ලා ඒ කෙල්ලොන්ගෙන් තමයි වඩ්ල්ග බෙද ලති කියයෙන. විශේෂෙන්ම මේ අතරතුරේ ඒ ගැහනු ලමයින්ටක් විශාල අතවර සිද්ධ වුණා කියන කාරණයක්ත් සඳහන් කළ යුතු වෙනවා ඔබ දන්නවා අපේරටේ සාමාන්‍යෙන් කෙක් කාලා බීලකාටවත් කරදරයක් නැතු ඉන්නදන්නන්නේ බොහොම ක ලාතුරගෙන් පිරිසාක්. බොහෝ වෙලාවට තමන්ගේ ඩෝපෙන්න්නන්න යන්නේ අහිංසක මිනිස්සුන්ට. ඒනිසාම අහිංසක කල්ලො කීපිදනට විශාල වසිෙන් අතවර වුණා කියලත්. සඳහං වෙනවා. ඉතින් මෙන්න මේ වගේ කාලකන්නේ තමයි, මේ මෙෙනකොට මීගමූ ප්‍රදේශයේ බලය ලක ගන්න දංඟලාන්න. මිට්ටෝර්ණි ඉදිරි මාස දෙකතුන ඇතුළෙස්ට අපට එන තවත් මැතිවරණය. මේ මැතිවරණයේදී වත් හොටුගෑනි දීලා කැහිගෑනි ගන්න නැතුව. පැහැදිලුම මේ සමාජයේ ප්‍රතිපත්තිමේ වෙනසක් කළ හැකි. ආණුරුකය ව්‍යස්ථාව ඇතුළූ සමස්ත සමාජයේම උඩු යයටුකුරු කරලා, මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පොළුවන් පරිසිරයක් හදන්න පුළුවන්. सමාජ දේශපාල කंडෑමක් සමග අප පෙරටැ මෙනි अ ්‍රජ ැක් නැති බව පත් කරමින්ට මओබ සමුගන් ඔබ සෑමට ෑජයय.